ලංකාවේ මහ බැංකුව අද දින සමහරක් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා 100%ක තැන්පතුවක් තැබීම අවශ්‍යයි කියලා යම්කිසි රෙගුලාසියක් නිකුත් කරලා තියෙනවා. නමුත් මෙහිදී අපිට මේ මහ බැංකුවේ මේ රෙගුලාසිය මෙපමණ කාලයක් ප්‍රමාද වී නිකුත් කිරීමට හේතුව ගැන යම්කිසි ප්‍රශ්නයක් නගන්න වෙනවා. මොකද මීට දවස් කීපයකට පෙර මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය අදිත් නිවාඩ් කබ්‍රාල් මහතා පැවසුව මේ වාණිජ බැංකුවල තිබෙන අපනයනකරුවන්ගේ ඇමරිකානු ඩොලර් ඒ අපනයනකරුවන් ඩොලර් විදිහටම වාණිජ බැංකුවල ලංකාවේ තියාගන්නවා. ඔවුන් ඒක රුපියලට පරිවර්තනය කරන්නේ නැහැ කියලා. එතකොට වෙන්නේ වාණිජ බැංකුවලට ලංකාවේ දැන් උදාහරණයක් හැටියට ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් ලබා දීමේ හැකියාවට යම්කිසි බලපෑමක් ඇති වෙනවා. මොකද ඒ තමන් ළඟ තිබෙන අපනයනකරුවන් රටට ගේන ඇමරිකානු ඩොලර් සංචිත ඒ අපනයනකරුවන් ඩොලර් විදියටම තියාගත්තාම ඕනම වෙලාවක අපනයනකරුවන් ඉල්ලන වෙලාවකට ඒක ඩොලර් වලින් දෙන්න තියෙන්න ඕනේ ලංකාවේ වාණිජ බැංකුවල තිබෙන ගිණුම්වල. ඒ හින්දා ඒ අපනයනකරුවන් ලංකාවට උපයන ඩොලර් වාණිජ බැංකු ඩොලර් විදියටම තියාගෙන ඉන්නවා විකුණන්නේ නැතුව ආනයනකරුවන්ට ලංකාවේ. එතකොට අදිත්‍යමත් කබ්‍රල් මහතා පැවසූ පරිදි ලංකාවේ වාණිජ බැංකුවල මේ අපනයනකරුවන් ඩොලර් රුපියල් වලට හරවන්නේ නැතුව හිටියාම එතන තිබෙන ප්‍රශ්නය තමයි වාණිජ බැංකුවලට බැහැ ඒ ඩොලර් ආපහු විකුණන්න අලෙවි කරන්න නැත්තම් ආනයනකරුවන්ට. එතකොට වෙන්නේ ආනයනකරුවන්ට විශාල මුදලක් පාවිච්චි කරන්න වෙනවා කළු කඩවලින්. මේ ඩොලර් එක රුපියල් 260ක් වගේ වෙනවා මම හිතන්නේ මේ නීති විරෝධී කළු කඩවලින් ඩොලර් එක නීති විරෝධී ලෙස අරගෙන මේ අවශ්‍ය ඩොලර් තමන් හොයාගෙන මේක මේ ණයවර ලිපි නැත්නම් ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් අරින්ද මේ අවශ්‍ය ආනයන රටට ගේන්න. ඉතින් මේ මේ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා මේ මහ බැංකුව අද දින 100%ක ආනයන කරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලට 100%ක තැන්පතුවක් අවශ්‍යයි. මොකද එතකොට වෙන්නේ ආනයනකරුවන් එක පැත්තකින් ඔවුන් හිර වෙලා ඉන්නේ. ඔවුන්ට ඩොලර් ලබා ගන්න බැහැ වාණිජ බැංකුවලින්. මොකද අපනයනකරුවන් මේ තමන්ගේ ඩොලර් තමන්ම ඩොලර් හැටියටම තියාගන්න හින්දා. එතකොට වාණිජ බැංකුවලට ඒව අලෙවි කිරීමේ හැකියාවක් නැහැ. මොකද රටේ ඩොලර් සංචිත අඩුයි හින්දා. අනිත් පැත්තට දැන් 100%ක තැන්පත්තුවක් තියන්න කිව්වහම මහ බැංකුව අද දින මේ අත්‍යවශ්‍ය නොවන යම්කිසි භාණ්ඩයක් හරි එහෙම අවශ්‍යතාවයක් උඩ උන් කියනවා නම් එතකොට එතන තිබෙන ප්‍රශ්නේ තමයි ආනයනකරුවන්ට එක පැත්තකින් ඩොලර් වැඩි මිලට කළු කඩවලින් ගන්න වෙනවා. ඒ වගේම දැන් 100%ක තැන්පතුවකුත් තියෙන තවත් උන් හිර වෙනවා තමන්ගේ මුදල් මේ ආනයනය කරන්න ගියාම රටට බඩු. ඉතින් මහ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව සහ අජිත් නිවාඩ් කබ්‍රාල් යන දෙපළ එකට එක්වී මේ රටේ මූල්‍ය තත්ත්වය අඩපණ කිරීමට යම්කිසි ප්‍රයත්නයක් දරනවා කියන අපිට කියන්න පුළුවන්. මොකද මේ දෙකම උනේ එක විදිහකට. ඒ කියන්නේ මුලින්ම අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කිව්වා මෙහෙම මේ ඩොලර් වලට හරවන්නේ නැහැ කියලා. ඉන් පස්සේ තමයි මහ බැංකුව මේ ක්‍රියාවලිය 100%ක තැන්පත් ඕනේ කිව්වේ. ඒකට මේ දෙකම එක පිට වුණාම ආනයනකරුවන් කබලෙන් ලිපට වැටෙනවා. උන්ට මොනවත් කරගන්න බෑ. ඩොලර් ගන්නත් බෑ වාණිජ බැංකුවලින්. ඊට පස්සේ මේක කළු කඩවලින් ගන්නකොට ඊට අධික මිලකට ගන්න ඕනේ. එතකොට ඔවුන්ගේ මුදල් හිර වෙනවා. අනිත් පැත්තට දැන් 100%ක තැන්පතුවක් ඕනේ කිව්වහම ණයවර ලිපි නැත්නම් ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් වලට ආනයන කරන ඔවුන්ගේ මුදල් තවත් හිර වෙනවා. එතකොට ඔවුන්ට මේ ආනයනය කරන එක නවත්තලා දාන්න වෙනවා රටට. ඉතින් මම හිතන්නේ මෙතනදී අර ඒ යම්කිසි ආනයන භාණ්ඩ ලයිස්තුවක් මහ බැංකුව නිකුත් කරලා තිබ්බට මෙපමණ කල් මොකද්ද මහ බැංකුව කරේ මේ වගේ ලයිස්තුවක් හදන්න තිබ්බේ මීට කලින්? ඇයි මේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියන කම්ම ඉදලා මේක නිකුත් වෙන්නේ? ඒකෙන් වෙන්නේ ආනයනකරුවන්ට තමන්ගේ රට ගැන මේ රටට කෙසේ හෝ අවශ්‍ය දේවල් ආනයනය කළ රටට සේවයක් සැපීමට තිබෙන හැකියාව මහ බැංකුව මුළුමනින්ම මේ නැති කළා දානවා. මේ විදියට ක්‍රූර ලෙස එකට වී වැඩි කරහා වැඩ කරහා. ඉතින් මම හිතන්නේ එතනදී ලංකාවේ රජය මම හිතන්නේ කරන්න ඕනේ හොඳම දේ තමයි අපි දන්නවා
දැන් උදාහරණයක් හැටියට ලංකා බැංකුව මචන දවස් 3කට විතර කලින් ද බැංක කියන ඒ මහබිතන්නේ මේ සංගරාවේ ලෝකේ තියෙන හොඳම බැංකු 1000 තෝරනකොට ලංකාවේ බැංකුව නැවත වාරයක් මේ අවුරුද්දෙත් ලෝකේ තියෙන හොඳම බැංකුවක් හැටියට තේරලා තියෙනවා පළවෙනි බැංකු 14ට ලංකා බැංකුව අවුරුදු 13ක් තිස්සේ ලංකාවේ එකම බැංකුව හැටියට මේ ලෝකේ හොඳම බැංකු 1000 ගණනට අයිති වෙනවා. ඉතින් අපි දන්නවා ලංකා බැංකුව නැත්තම් බැංක් ඔෆ් සිලෝන්. ඒ වගේම අපි දන්නවා මහා බ්‍රිතාන්‍ය මහ බැංකුවට කියන නම තමයි බැංක් ඔෆ් ඉංග්ලන්ඩ්. එතකොට මේ ලංකා බැංකුව නැත්තම් බැංක් ඔෆ් සිලෝන් එක තමයි එංගලන්තේ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ මහ බැංකුව කියන්නේ බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් කියලා නමින් ඕන් පිළිගන්නේ. එතකොට හොඳම දේ තමයි ලංකාවේ රජය මම හිතන්නේ මේ රටේ සියලුම විදේශීය ගනුදෙනු මුදල් ණයවර ලිපිය ඇරීම විවෘත කිරීම ඒ වගේම විදේශ විනිමය රටට ගැනීම ඒ සම්බන්ධයෙන් තියෙන රෙගුලාසි ඒ සියලුම දේවල් ලංකා බැංකුවට පවරලා ඒ ලංකා බැංකුව මහා බ්‍රිතාන්‍යයේ බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් කියලා අපි හඳුන්වන්නේ එහෙම මහා බැංකුවට ඕන් මහා බැංකුව කියන්නේ නැහැ මහා බ්‍රිතාන්‍යයේ ඒහා සම්බන්ධ කරාම මම හිතන්නේ මේ අපිට ගැළපෙන මහා බැංකු ක්‍රමයක් ලංකාවට උරුම වෙනවා මහා බ්‍රිතාන්‍යයේ මහා බ්‍රිතාන්‍ය ළඟට මොකද ලංකාවේ රුපියල හඳුන්වලා දීලා මේ රටේ මේ ඒ සියලුම කටයුතු කරේ මහා බ්‍රිතාන්‍ය. නමුත් මේ ලංකාවේ තියෙන මහා බැංකුව විතරයි ඇමරිකාවේ මැදිහත් වෙලා පිහිටවුවේ 1950 දශකයේ මුලදී. ඒකට එතන නොගැලපීමක් ඇතිලා තිනවා ඇමරිකාවේ මැදිහත් වීම නිසා අපිට ගැලපෙන්නේ නැහැ මේ ඇමරිකාවෙන් අපිට ස්ථාපිත කරලා තිබු මහා බැංකුව ලංකාවේ මහා බැංකුව. ඉතින් හොඳම දේ එංගලන්තයේ බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් වගේ ලංකාවේ බැංක් ඔෆ් සිලෝන් එක ලංකාවේ ඒ හා සමාන බැංකුවක් හැටියට පිළි අරගෙන ඒ සියලුම කටයුතු රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම ශ්‍රී ලංකා අන්තර්ජාතික මේ බිල්පත් නිකුත් කිරීම ආයෝජන බිල්පත් අන්තර්ජාතික නිකුත් කිරීම විදේශ මුදල් ගනුදෙනු ඒ වගේම ඒ සියලුම කටයුතු මහා බැංකුවෙන් අයින් කළා ඒක ලංකා බැංකුව යටතට මම හිතන පැවරුවොත් ඕන් බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් කියන මම හිතන එක වගේ නම් දෙකක් බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් බැංක් ඔෆ් සිලෝන්. එතකොට ඔවුන් මොකද බැංක් ඔෆ් සිලෝන් එකේ ඒ සිලෝන් කියන නම දැම්මේ මහා බ්‍රිතාන්‍ය. ඉතින් මම හිතන්නේ ඔවුන් කැමති ලංකාවේ බැංක් ඔෆ් සිලෝන් එකට තාමත් මම හිතන්නේ ඒක තමයි දවස් 3කට කලින් බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් එක ලංකාවේ බැංක් ඔෆ් සිලෝන් එක මේ ඒ සංගරාව ලෝකේ තියෙන හොඳම බැංකු 1000 එකක් හැටියට පත් කළේ. ඒත් ලංකාවේ රජයේ බුද්ධිය හොඳට පාවිච්චි කළා. මම හිතන්නේ බැංක් ඔෆ් සිලෝන් එක ලංකා බැංකුව බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් කියන එංගලන්තයේ මහ බැංකුව හා සමාන තත්ත්වයක් ඇති කළා. ඔවුන්ට මේ රටේ මුල්‍ය පරිපාලන කටයුතු මේ මහ බැංකුවෙන් අයින් කළා. සියලුම දේවල් ඔවුන්ට පවරන එක. එතකොට මම හිතන්නේ මේ තත්ත්වෙන් ලංකාවට මහා බ්‍රිතාන්‍යයත් එක්ක සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මොකද ඔවුන්ගේ ලංකාවට ඕන් අවශ්‍ය සතවර්ෂ කහමාරකට අධික කාලයක් ලංකාවේ ඒකීයත්වය ශෛරීත්වය ස්වාධීනත්වය එක භූමියක් කියන අදහස එංගලන්තයේ හැමදාම ඕන් ඒ ස්ථාවරයේ හිටියා. ඉතින් තාමත් ඕන් ඉන්නවා. එමෙතන මම හිතන්නේ ඒ මූල පද්ධතියේ සියලුම කටයුතු ලංකා බැංකුව හරහා එම නිසා බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් හරහා කරාම මම හිතන්නේ මේ ප්‍රශ්නේ සදාකාලිකව සම්පූර්ණයෙන්ම ලංකාවට විසඳීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මහා බැංකුවේ සම්පූර්ණයෙන්ම පරීක්ෂණයක් කරන්න ඕනේ ඇයි ඔවුන් මෙහෙම මේ රටේ මුල්‍ය ප්‍රතිපත්තිය මේ ඇමරිකාවට උමනා විදිහට හසුරුවන්නේ කියලා. ඒ හින්දා ඒ වැඩ කටයුතු අවසන් කළ යුතුයි.